එක්තරා කාලයක ටිමී නම් තරුණ කුරුල්ලෙක් සිටියා. ඔහු තම පවුලේ අය සමග සුන්දර වනාන්තරයක ජීවත් වුණා. අනෙක් කුරුල්ලන් අහසේ ප්‍රියාසර කරන ආකාරය නැරඹීමට ටිමී ප්‍රිය කළා. ඔහු කොතරම් උත්සාහ කළත් ඔහුට තමාව දරා ගැනීමට අපහසු වුණා. බිමට පැමිණීමට පමණයි හැකි වුණේ. ප්‍රියාසර කිරීමෙන් ගෙන හා හැකි සියලු විනෝදය සහ ත්‍රාස්‍යජනක බව ඔහුට අහිමි වූවක් මෙන් ඔහුට හැඟුණා. දිනක් ටිමි ඔලිව නම් මහලු බුද්ධිමත් බකමූණෙකු මුණගැසුණා. ඔලිව ඔහුගේ දැනුම සඳහා වනාන්තරයේ ප්‍රසිද්ධ වුණා. ටිමි ඔලිවර් දෙස බැලූ අතර ඔහුගේ අරගලය ඔහු සමග බෙදා ගැනීමට තරම් පහසුවක් දැනුණා. ඔලිව ටිමිගේ කතාවට ඉවිසීමෙන් සවන්දී ඔහුට උපදෙස් කිහිපයක් ලබා දුන්නා. ඔහු ටිමීට පැවසුවේ සෑම කුරුල්ලෙකුම බිම සිට ආරම්භ කරන බවත් ඉගෙන ගැනීමට කාලය උත්සාහය සහ ඉවසීම අවශ්‍ය බවයි. පියාසර කරන ආකාරය ඔලිව යෝජනා කළේ ටිමි තම පියාපත් ගසා දිනෙන් දින ඉහළට පනිමින් කුඩාවට පටන් ගන්නා ලෙසයි. ටිමි ඔලිවර්ගේ උපදෙස් සිතටගෙන පුහුණු වීම ආරම්භ කළා. සෑම දිනකම ඔහු පියාපත් ගසා ඉහළට පැන්නා. නමුත් ගුවන්ගත වීමට බිම සිට සූදානම් වී ඔහු අවසානයේ පියාසර කළා. ටිමි ප්‍රමෝදයට පත් වුණා. ඔහු අහස හරහා නැගී ගියා. ඔහුට නිදහසක් හා සතුටක් දැනුණා. එදා සිට ටිමි සෑම දිනකම පුහුණු වීම දිගටම කරගෙන ගියා. ඔහු වෙහෙස මහන්සි වී ශක්තිමත් සහ විශ්වාසවන්ත පියාසර කරන්නෙකු වුණා. ඔහු ඉගැන්වීමට පවා පටන් ගත්තා. ඔහුගේ බාල සහෝදර සහෝදරයන් ඔවුනට ඉගැන්වීමටද ටිමි පටන් ගත්තා. සාර්ථකත්වයට කාලය සහ ශ්‍රමය අවශ්‍ය බව ටිමි ඉගෙන ගත්තා. ඔහුට තමා ගැනම ඉවසිය යුතු බවත් වැරැද්දක් වූවාට කමක් නැති බවත් ඔහුට වැටහුණා. ඔහුද ඒ ගෙනගත්තේ වෙහෙස මහන්සි වී සහ අදිෂ්ඨානය තුළින් ඕනෑම දෙයක් සාක්ෂාත් කරගත හැකි බවට ඔහුගේ මනස සකස් වුණා. සාර්ථකත්වය කරා යන ගමනේදී ඔබ ඔබේ ජීවිතයෙන් ඔබවම දකින්න. සාර්ථකත්වය පහසු නෑ. නමුත් ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළහොත් එය කළ හැකි අතර කිසි විටකත් අත් නොහරන්න.